Aí podemos mais chamar aí podemos ver o que lá podemos dar o que aí aí na piada pela patanga nada né aí alu tem lá porque tem ninda porque aqui se lá me para de volta por da matar cara que nem diga também tipo que nem mensagem que dá né da galera pia anti para cara putana da galera Tagal dah kena putih masih juga. Bal poli ni tu. Hari. Hari. Enam putih. Api ketik krama itu, dikak krama itu, dekat ke dah kata kerana. Hari. Ganak di dalam inna. Hari tagal ni kerut teras di inna. Ini masa alut putih. Ada kerana kondisi dalam hamban dengan megaan ini pasti. Hari itu dengar putih awam yang gana balangin na, puluan na try kat dina kerana, orang agda waktu kata kerana na palavini gana, right? Hari istilah mana agda gana liagan na, nimal, hari itu, nimal, rupiah hatta dahaka mudala. निमाल रुपया है तो तहाँ का मुद्दा निमाल रुपया है तो तहाँ का मुद्दा निमाल रुपया है तो तहाँ का मुद्दा ये तो दहाई का वार्षिक वैल्पोली अनुपात कयाक या तथे निमाल रुपया लगता था कि मुदला फिर दाह का वार्षिक वैल्पोली अनुपात क्या क्या तथे आवृत्तु हाथर रटन आयत गानी आवृत्तु हाथर रटन आयत गानी निमाल रुपया लेता था कि मुदला फिर दाह को आज के वाले कोड़ियाँ को आते क्या करते हैं आउट दो हाथ रखना है तगानी हाथ रवना आउट द संधा ये भी है यूट्यूब बोलिया सोयान ना ना मैं ना होंगे ट्राई कर देने बाद में कराने पुरवान दिखे ला मगर दिखे हुए निमाल रुपया लहत्ता दाह का मुदला सीजर दाह का वार्षिक वैल्पोली अनुपात का क्या रहते आउर्दू हाथरा करना आया था गानी हरिद हाथरा वे नहीं आउर्दू संधा गेवी यूट्यूब पोलिया सोयान ना पोडी ट्राई कर देने छुट्टी लावा देना पोडी ट्राई
හැමෝම හදන්න ඕනේ ඉක්මනට උත්තරයක් දාන්න බලන්න පොඩි වෙලාවයි දෙන්න පුළුවන් පුතේ කාලය අපරාදේ එතන ඉඳලා වෙලාව එක්කෙනෙක් දාලා තියෙනවා 1,2487යි කියලා ඈ බලන්න ආයෙ පොඩ්ඩක් කල්පනා කරලා පුතේ හොඳට මතක තියාගන්න ඕලේ ඔල්වලදී අපෙන් අහන ප්‍රශ්නේ අපි ඔක්කොටම කලින් හරියටම තේරුම් අරන් ඉන්න වෙනවා පුතේ හරිද අහන ප්‍රශ්නේ හරියටම තේරුම් අරන් ඉන්න වෙනවා තේරුණාද ना 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 दान उत्तर वाला दी अरे कोणा कहाँ करने को मामा पुताल ने कैटिकल में एक किला दूना नहीं तो किया थी एक मेकर उत्तरे गाने दिए बालू मामा लेसी क्लब में मैं किला देना हरे दाम में निमाल रुपया ले तो दाह का मुझे ला तीर दाहे का वार सिक्का वेल पोली अनुपात क्या चलते आउर दो हाथर අවුරුදු 4කට ණයට ගන්නේ 4 වෙනි අවුරුද්ද සඳහා ගෙවිය යුතු පොලිය. නැතුව එයා අහන්නේ අවුරුදු 4ටම ගෙවන්න ඕනි පොලියවත්. හරිද? අවුරුදු 4ට ගෙවන්න ඕනි පොලියවත්. නේද? ගෙවන්න ඕනි මුළු මුදලවත් නෙවෙයි 4 වෙනි අවුරුද්දට විතරක් ගෙවන්න ඕනි පොලිය අහන්නේ. එහෙනම් බලමු මේ කෙටි ක්‍රමෙන් කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතලම මේ 110 කියන එක අර කෙටි ක්‍රමෙන් අපි හදාගන්න ඕනි. කෙටි ක්‍රමෙන් කරනවා නම් 110 කියන එකේ තේරුම මොකද්ද? ණය මුදල 100ක් වුණොත් පොලිය 10ක් වෙලා මුළු මුදල 110ක් වෙනවා කියන එකනේ. කියන්නේ 100ට 110යි කියන එක. නේද? 100ට තිබුණා ණය අන්තිමට 110ක් වෙනවා. එහෙනම් මේ කෙටි ක්‍රමෙන් ගණන් හදද්දි කොහොමද කරන්නේ? අපිට මේකෙන් හොයාගන්න පුළුවන් 70000 ඉස්සෙල්ලාම ගුණ කරනවා 100ට 10ෙන් නෙමෙයි 100ට 110ෙන්. 110ෙන් ගුණ කරොත් එන්නේ පළවෙනි අවුරුද්ද අවසානයේ පොලිය විතරයි. හැබැයි 100ට 110ෙන් ගුණ කරොත් පළවෙනි අවුරුද්ද අවසානයේ ගෙවන්න තියෙන ණයයි පොලියයි දෙකම එනවා. දැන් මෙතන තියෙන එක අවුරුද්දක් අවසානයේ ගෙවන්න ඕනි ණයයි පොලියයි දෙකම. හරිද? ඊට පස්සේ ඒකට ඊළඟ අවුරුද්ද පොලිය හදන්නේ. ඒක 110ෙන් ගුණ කරොත් එන්නේ දෙවනි අවුරුද්දේ පොලිය විතරයි. ඒක 110ෙන් ගුණ කරොත් දෙවනි අවුරුද්ද වෙනකොට ගෙවන්න තියෙන ණයයි පොලියයි ඔක්කොම එනවා. ඒ කියන්නේ පළවෙනි අවුරුද්දේ පොලියයි දෙවනි අවුරුද්දේ පොලියයි ණයයි ඔක්කොම එනවා මෙතෙන්දි. හරිද? මේක 110ෙන් ගුණ කරොත් එන්නේ තුන්වෙනි අවුරුද්ද අවසානයේ පොලිය විතරයි. හරිද? ඒක 100ට 110ෙන් ගුණ කරොත් එතකොට එන්නේ තුන්වෙනි අවුරුද්ද ගෙවන්න ඕනේ ණයයි පොලියයි ඔක්කොම එනවා. හරිද? පුතේ මේක 100ට 10ෙන් ගුණ කරොත් එන්නේ හතරවෙනි අවුරුද්දට ගෙවන්න ඕනේ පොලිය විතරයි. ඒක 110ෙන් ගුණ කරොත් හතරවෙනි අවුරුද්දේ ඔක්කොම මුදල එනවා. ඒත් මට ඕනි හතරවෙනි අවුරුද්දේ පොලිය විතරක් නිසා මෙන්න මේක විතරක් 110ෙන් ගුණ කරනවා. ඔන්න ඒක මේ මතක තියාගන්න. එයා ඇහුවොත් හතරවෙනි අවුරුද්ද සඳහා ගෙවිය යුතු පොලිය
හතරවෙනි අවුරුද්දට විතරක් පොඩි හැවුවොත් 10%න් විතරයි ගුණ කරන්නේ 10%න් විතරයි පුතේ ගුණ කරන්නේ හරිද තුන්වෙනි අවුරුද්ද සඳහා පොඩි හැවුවා නම් එහෙනම් කරන්න ඕනේ මොකද්ද මේක ගන්නේ නැහැ කොහොමද මේක 10%න් විතරක් ගුණ කරනවා ඔන්න කෙටි ක්‍රමයේදී අපිට ඕන එකක් ලැබුව හැකි දෙවෙනි අවුරුද්දේ විතරක් පොඩි හැවුවොත් මේක කොහොමද ගන්නේ නැහැ එහෙනම් දෙවෙනි අවුරුද්දේ පොලිය විතරක් වන්නේ ඒක විතරක් 10%න් ගුණ කරනවා පළවෙනි අවුරුද්දේ පොලිය විතරක් ඇහුවොත් මේක ගන්න නැහැ කොහොමද ඒක හොයන්න 10%න් විතරක් ගුණ කරනවා හරිද දැන් මට ඕනේ ඒව නෙවෙයිනේ පළවෙනි අවුරුද්දෙත් නෙවෙයි ඕනි දෙවෙනි අවුරුද්දෙත් නෙවෙයි ඕනි තුන්වෙනි අවුරුද්දෙත් නෙවෙයි ඕනි හතරවෙනි අවුරුද්ද විතරයි එහෙනම් ඒක විතරක් 10%න් ගුණ කරා නම් හතරවෙනි අවුරුද්දට විතරක් ගෙවන්න ඕනි පොලිය මේ හතරවෙනි අවුරුද්ද සඳහා ගෙවිය යුතු පොලිය මේ දෙක අතර ඒකේ හොතර බලන සිංහල ටිකිය වල හතරවෙනි අවුරුද්ද සඳහා ගෙවිය යුතු පොලිය නැතුව හතරවෙනි අවුරුද්ද වෙනකොට ගෙවිය යුතු මුළු පොලියම නෙමෙයි එහෙනම් මේක 10%න් ගුණ කරා නම් හරි අනිත් ටික අර විදිහට ගුණ කළා දැන් මේක සුළු කරගමු බිංදුවට බිංදුවක් කැපෙනවා ආය බිංදුවට බිංදුවක් කැපෙනවා බිංදුවට බිංදුවක් කැපෙනවා ආය බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා ආය බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා ඉතුරු වෙන මෙතන 7යි ගුණ කිරීම මෙතන ඉතුරු වෙන්නේ 11යි ගුණ කිරීම මෙතන ඉතුරු වෙන්නේ 11යි ගුණ කිරීම මෙතන ඉන්නේ 11යි ගුණ කිරීම මෙතන ඉන්නේ 1 මෙතන ඉන්නේ 1 හරිද 1 වැඩක් නැහැ අපි වැඩක් නැති දෙයක් අමතක කරා ඒ විදිහ ගුණ කරා නම් හරි බලමු ගුණ කළා මෙතන 11 11 කියන්නේ 121යි එහෙනම් අපි මේ එකපාර ගුණ කරන බෑන ටික ටික ගුණ කරමු 11 සරක් 11 කියද 121යි මෙතන 121යි මෙතන 7 වරක් 11 කියද 77යි පස්සේ මේ දෙකත් ගුණ කරන්න එපා මේ දෙක වෙනම ගුණ කළා මේ දෙක වෙනම ගුණ කළා ඒ උත්තර දෙක ගුණ කරා නම් හතරම ගුණ වුණා වගේ තමයි 121 77 ගුණ කරා නම් හරි පුතේ 7 වරක් 1 7යි 7 වරක් 2 තාත් නෑ 4 2 8යි बला හරිද මෙයාල දෙන හතරවෙනි අවුරුද්ද සඳහා ගෙවිය යුතු පොලිය මේක මේ ගන්න මෙහෙමම දීලා මේ ටික ලියාගන්නකො ඉස්සර ප්‍රශ්න උත්තර ලියාගන්නකො හතරවෙනි අවුරුද්ද සඳහා පොලිය තමයි මේ යුවේ මේ කෙටි ක්‍රමෙන් ඕනි තරම් ගණන් හැදිය හැකි බලමු ඒවා එක ගණන් ගන්නට දෙන උත්තර මොනවද කියන එක හොඳට අවධානයෙන් අහන් ඉන්න මයි පුතේ හරිද නයි මම මේක වෙනස් කළා මේ ටික ලියාගන්න දැන් මේ මේ ගණන් වල ලියන්න ඕනේ මම මේ පොඩි වෙනස්කම් කරලා ඔයාලට පෙන්නනවා විතර මේ ටික ලියාගන්න ඕනේ ඔළුවට දාගන්න මේක ඇහුවා නම් मेदे ඔනායක සුළු කරලා බලමු දෙකේ දැන් සුළු කරලා බලමු තුන්වෙනි අවුරුද්ද මේ ආවිල තියෙන කියද්ද දැන් වැඩි මේකනේ දැන් අර දීඝ ක්‍රමයේදී නම් අපිට මේ ඕන එකට උත්තර දුන්නා කි මේ ක්‍රමයේ තියෙන chance එක තමයි අහන ප්‍රශ්නෙට විතරක් උත්තරය දෙන්න පුළුවන් හරිද මේ සුළු කරලා උත්තරේ බලමු කියක් දෙන්න කියලා බිඳුවට බිඳුවක් බිඳුවට බිඳුවක් බිඳුවට බිඳුවක් බිඳුවට බිඳුවක් බිඳු දෙකට බිඳු දෙකක් නේද මෙතන එන්නකොට 70 ගුණ කිරීම 11 ගුණ කිරීම 11 बिंदु देखा
රුපියල් 7700යි. දැන් ඊටත් වැඩි අඩු එකක් තියෙන නේද? හරි. ඊට පස්සේ පළවෙනි අවුරුද්ද සඳහා පොලි යෙවුවා නම් එකවන අවුරුද්ද සඳහා පොලි යෙවුවා නම් එහෙනම් ඒක විතරක් 100ට 10න් ගුණ කරාම අර බිංදුවට බිංදුවයි බිංදුවට බිංදුවයි මෙතන තව බිංදුවක් වෙනවා. මෙතන එන්නේ කීයද රුපියල්? 7000යි. දැක්කනේ අවුරුදු 4 පොලි එන්නේ අඩුයි ගියයි නේද? පළවෙනි අවුරුද්ද පොලිටරි 2 වැඩි 2 වෙනි කටරි 3 වැඩි 3 වෙනි කටරි 4 වැඩි. ඔන්න අවුරුද්දෙන් අවුරුද්ද පොලි යවුවා නම් අය පුතේ හොමයි හැදෙන්නේ. මොකද්ද ණයට ගත්ත එකයි පොලි 4යි ඔක්කොම අහනවා එහෙනම් කරන්න තියෙන්නේ මොකද්ද 70000 ලියනවා 100ට 110යි කී පාරක්ද අවුරුදු 4යිනේ දෙලිම කතාවක් නෑ 100ට 110යි 4 පාරක් ගුණ කරන්න බිංදුවට බිංදුවක් බිංදුවට බිංදුවක් බිංදුවට බිංදුවක් බිංදුවට බිංදුවක් හරිද අතරින් අතර අතරක් විතර අතරක් අතර 28යි 4යි 32 න් 2 3ක් විතරයි 7 4ක් 1 7යි 3යි 10යි නේද කීයක් වෙනවද රුපියල් 1,2487යි මේ ඇවිල්ලා ගෙවිය යුතු මුළු මුදල ඇහුවොත් ඔය විදියට අයි එහෙම උත්තරේ දාලා තිබ්බා නේද 1,2487 කියලා දඩුවෙක් දාලා තිබ්බා නේද එතකොට මොකද්ද මයි පුතේ එතෙන් දෙන්නේ මොකද්ද මේ මුළු මුදල තමයි මේ පුතා දාලා තිබ්බේ මං අහලා තිබ්බේ මුළු මුදල නෙවෙයිනේ මම දැන් ඇහුවා මුළු මුදල ඇහුවොත් කොහමද හරි තව ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඕකෙන් ගෙවිය යුතු මුළු පොලිය එහෙම ඇහුවොත් ගෙවිය යුතු මුළු පොලිය ඇහුවොත් මේක මේට හදන්නේ කොහමද ඒත් මෙහෙමයි හදන්නේ මෙහෙම ඔක්කොම හදනවා මේ විදිහට හදනවා මුළු මුදල හොයනවා පුරුදු විදිහටම මුළු පොලිය ඇහුවොත් මුළු මුදල හොයනවා හොයලා මුළු පොලිය හොයන්න ඊට පස්සේ මොකද අලුත් දෙයක් කරන්න ඕනි අර 1,2487 න් ණය ගත්ත 70000 අඩු කරලා දාන්න. එතකොට පොලිය විතරක් ඉතුරු වෙනවා නේද? 7යි 8යි 4යි 2යි 3යි. රුපියල් 32487ක් තමයි ඉතුරු වෙන්නේ. රුපියල් 32487. හල්වෙමයි පුතේ ඔන්න ඉතියේ වෙනස් කන් ටික තේරුම් ගන්න නම් ඉස්සෙල්ලා අහුව ප්‍රශ්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න රයිට් හරි අපි පුතේ මේ පාඩම් ටික කොහොම ඉක්මනට ඉක්මනට කරගෙන ගිහිල්ලා ඉස්සරහට අපි ඊට පස්සේ හරිද මේ මේ වයින් පොඩි ලක්ෂණයක් නැවත කරමු විභාගෙ කිප්පෙර කොට හරිද හැමදාම පන්තියට සහභාගී වෙලා පිළිවෙලට ඉන්න රයිට් එතකොට අපිට මේ වැඩි ලස්සනට කරන්න පුළුවන් වැඩි නේද රයිට්
මේක පුතේ ඕ ලෙවල් වලදී අනිවාර්යෙන්ම එන එකක්. හරිද? අනිවාර්යෙන්ම නිතරම වගේ නේද? කලාතුරකින් තමයි නාවොත්. හීනමන ශේෂ ක්‍රමය. හැබැයි ගොඩක් ළමයි මේක පටල ගන්නවා. මේක ටිකක් ඇත්තටම බැරෑරුම් දෙයක් තියෙනවා. මම පුතාලට ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න මොකද්ද ඒ අවුල කියන එක. ඔයාලා හොඳට මේක තේරුම් ගන්න ඕනේ. හරිද? හොඳට මහගෙන ඉඳලා හොඳටම තේරුම් ගන්න ඕනේ. මොකද මේක නිතරම වගේ ඔලවල අහන ප්‍රශ්නයක්. කලාතුරකින් තමයි නැති වෙන්නේ. හරිද? මම උදාහරණෙකින් පැහැදිලි කරන්න පුතේ හොඳට බලා ගන්න. හරිද? නිමල් රුපියල් 15000ක් වටින ජංගම දුරකථනය. නිමල් රුපියල් 15000ක් වටින ජංගම දුරකථනයක්. හරිද? මුලින් රුපියල් 3000ක් ගෙවා. මුලින් රුපියල් 3000ක් ගෙවා. ඉතිරිය 124 බැගින් වන වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ ඉතිරිය 124 බැගින් වන වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ හරිද මාසික වාරික 6කින් ගෙවීමට ලබා ගනි මෙමා රුපියල් 15000ක් වටින ජංගම දුරකථනයක් මුලින් රුපියල් 3000ක් ගෙවා ඉතිරිය 124 බැගින් වන වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ මාසික වාරික 6කින් ගෙවීමට ලබා ගනි හරිද ීනවනේතනම් වාරිකයක වටිනාකම කියද කියලා අහනවා. ඔක තමයි අපේ ප්‍රශ්නයද. හරිද? මේක හොඳට පැහැදිලි කරනවා. මේක ගොඩාක් අමාරු කොටසක්. හැබැයි හරියට අහන් හිටියොත් හරියට අවබෝධ කරගත්තොත් මේක එච්චරම අමාරු නැහැ පුතේ. හරිද? නේද? මේක කටපාඩම් කරවන්න නැතුව මම මේ ඔයාලට කරන්න හදන්නේ කොහොම හරි තාර්කිකව හිතන්න කියලා දෙන්න. මේක කටපාඩම් කරන්න ගියොත් එහෙම මේක තේරෙන්නේ නැහැ. හරිද? ඒ හින්දා මේක හොඳට මේ වෙන්නේ මොකද්ද මේ කියන දේ හොඳට තේරුම් ගන්න. वार्षिक නේද? දරෝ ආ දන්නවා තව දෙයක් තමයි බාණ්ඩ ගෙවන්න ගන්නකොට අපෙන් පොලියක් අය කරනවා. සොර මේක දැන් පොලිය අය කරන්නේ කාටද කියලා ඉස්සෙල්ලා හොයාගමු. ඔය රුපියල් 15000ටද එහෙම නැත්නම් වෙන මුදලකටද? මැසේජ් එකක් දාන්න බලන්න පොලිය අය කරන්නේ 15000ටද නැත්නම් වෙන මුදලකටද? දාගෙන යන්න බලන්න මැසේජ් එක. දාගෙන යන්න බලන්න කට්ටිය මැසේජ් එක. පොලිය අය කරන්නේ කීයකටද පුතේ? අන්න හරි 12000කට මොනා වුණත් මේකේ 15000ක් වන්න බාන්නේ මුලින් 3000ක් ගෙවනවනේ නේද? ඒකවල මුලින් 3000ක් ගෙවුවා අපි කඩේට 15000ක්ම ණය නැහැ. 3000ක් ගෙවලා තියෙන්නේ. එහෙනම් මේකේ ඉස්සලම අපි හොයාගන්න ඕනේ දැන් මේ වගේ ගානක ණය මුදල. මම මේ ගාන පැහැදිලි කරන්න ඉස්සලා පියවරෙන් පියවරයන්කො ඉස්සලා ණය මුදල අපි හොයාගමු. ණය මුදල කීයද රුපියල්? 15000න් අඩු කරනවා කීයද? අර ගෙවුව 3000. එතකොට රුපියල් කීයද ණය වෙන්නේ? 12000යි ණය වෙන්නේ. ණය වෙන්නේ 12000යි.
वार्षिक बलते अरे पोलिया नेतू को तेरा जवान ने नोट किया बालू पोलिया नेतू मैं आ कड़ी रे को तेरा जवान ने नोट किया इसलिए बालू अरे मांगे कड़ी किन्हों मासा कटा जवान नया मुदले कोटा सर मासा कटा जवान नया मुदले को तेरा दिखला बालू दोस्ता हक नया ही ये दोस्ता हाँ बेदान ने मासा हाय ने जवानों किया ने हाय बेदान ने उपयार बेदा हक जवान ने बेरो हरी दे एक अंतिम दादा अरे एक आयुक्त हीन वन से जगह मासे नायम मुदर आडू बेरो अरे तो ये नाम पोलिया गाने ने करुणुला बनने हीन वन से ऐसे कमेट नाम एक तेरु मतामाई फालवेनी मासे तवितरक दोलोस दाहट पोलिया हादला ईलंग मासे न पोलिया हादन नोनी हरी नाम दोलोस दाह करने में दाह दाह कट एक यानी मासे पोलिया है देन नोनी मासे का पोलिया फालवेनी मासे न दोलोस दाह नहीं तो ए मासे तवितरक දොළහස් දහකට පොලිය හදන්න මේ මාසෙට 10000කට පොලිය හදන්න එන්න එන්න මාසෙන් මාසෙ හැදෙන පොලිය අඩු වෙනවා ඒකයි මේකේ හීනවන ශේෂ ක්‍රමයට පොලිය හදනවා කියන්නේ හරිද එතකොට මේ 12000ට 100ට ගියද්ද 24ක් බලනවා හැබැයි පොඩි අවුලක් තියෙනවා
දොළොස්දහට ඒ මාසෙට විතරනේ පොලිය හදන්න ඕනේ. එතකොට මෙතන ඉන්නේ 124යි කියන්නේ අවුරුද්දක පොලිය. එහෙනම් මේක හරියන්නේ නැහැ. හරිද මම එක වෙනම මෙතනට ගන්නම් ඒක ලේසි වෙන්න. මාසික පොලිය කීයද? 24 කියන්නේ අවුරුද්දකට නම් ඒක බෙදන්න 12යි. 2යි. මාසට අය කරන්න ඕනේ පොලිය 102යි කියන. හරිද? එහෙනම් මේ 12000ට ඒ මාසෙට විතරක් අය වෙනවා 102ක්. හරිද? හොඳට මතක තියාගන්න මාසෙට විතරයි බලන්න ඕනේ. 12000ට ඒ මාසෙට විතරක් 102ක් අය වෙනවා 12000ට. ඊළඟ මාසෙට පොලිය හැදෙන්න ඕනේ 10000ට 102ක්. 10000 විතර ගන්න අවුරුද්දකට අනිවාර්යෙන් ඒක 12න් බෙදලා ගන්න ඕනේ. හරිද? ඒකට මම කෙටි ක්‍රමයක් කියන්නම්. 12න් බෙදනවා කියන්නේ 12න් එකෙන් ගුණ කරනවා කියන එක. එහෙම ගන්නකො. එතකොට 12න් එකෙන් ගුණ කරාම 2 එන්නේ. හරිද? හරි. එතකොට වාර්ෂික පොලියක් මාසික කරන්න නම් 12න් එකෙන් ගුණ කරන්න ඕනේ කියලා මතක තියාගන්න. මේකත් ආය 102. මේ හැම එකටම පොලිය හැදෙන්නේ පුතේ 102 ගානේ. හැබැයි එන්න එන්න පොලිය මුදල අඩු වෙනවා. නේද? එන්න එන්න පොලිය මුදල අඩු වෙනවා. මේ යාන්ත්‍රණය ඉස්සෙල්ලා හොඳට අවබෝධ කරගන්න ඉතින් මම පැහැදිලි කරනවා. කෙටියෙන් යන්නේ කොහොමද කියන එක පුතේ. හරිද? හොඳට බලා ගන්න. එනම් 12000ට තමයි පළවෙනි මාසෙ. කියන්නේ මේක ගණන් වල පොලිය හැදෙන මාසෙන් මාසෙ. මාස 6 නම් මාසෙන් මාසෙ පොලිය වෙනස් වෙනවා මේ. පළවෙනි මාසෙට පොලිය නෙමෙයි දෙවෙනි මාසෙට තියෙන්නේ. දැන් අපිට මාස 100ක් එහෙම වුණොත් 100 පාරක් හදන්න වෙනවනේ. එහෙනම් කොහොමද කෙටි ක්‍රමයක් ඕනි? හ්ම්. දැන් එතකොට මොකද්ද මේකෙන් අපි ගන්න තියෙන්නේ? දැන් ඔයාලට මේ කිව්ව යාන්ත්‍රණය තේරුණාද? පළවෙනි මාසෙට 12000ක් ණය කඩේ. ඊළඟ මාසෙට 10000යි ණය තියෙන්නේ. ඊළඟ මාසෙට 8000යි ණය තියෙන්නේ පුතේ නේද? මාසෙන් මාසෙ ණය මුදල් අඩු වෙනවා පොලියක් අඩු වෙන්න ඕනි. තීර දෙකෙන් තමයි ගුණ වෙන්නේ. හරිද? එතකොට පුතේ කොහොමද අපි මේ කෙටි ක්‍රමයක් හදාගන්නේ? අපි මෙහෙම හිතන්නකෝ මේ. මෙහෙම හිතන්නකෝ. ඈ දැන් අපි 124 දීපොත් ඒක 12න් බෙදලා 102 කියලා හදාගන්න ඕන මාසික පොලිය. එතකොට මාසික කතන්දරය ගත්තොත් 12000කට පොලිය හැදෙනවා කියන්නේ ඇත්තටම ගත්තොත් 2000ව කීයක් තියෙනවද මේ මාසේ? 2000ව 6කට නේද මේ 102 හැදෙන්නේ? 2000ව 6කට 102 හැදෙන්නේ. පළවෙනි මාසෙට බැලුවොත් ඇත්තටම 2000ව 6ක්ම ගෙවන්න තියෙනවා පළවෙනි මාසෙ. 2000ව 6කට පොලිය හදන්න ඕනේ. ඊළඟ මාසෙ 10000 කියන්නේ 2000වෙන් ගත්තොත් කීයද? 5. නේද? එහෙම බැලුවම රටාවක්ම තුනක් නේ. ඊළඟ මාසෙ තියෙන 2000ව 4යි ගෙවන්නේ. ඒකට පොලිය හැදෙන්නේ. ඊළඟ මාසෙ 2000ව 3යි තියෙන්නේ. ඒකට පොලිය හැදෙන්නේ. ඊළඟ මාසෙ 2000ව 4ත් මේ 2යි තියෙන්නේ. ඊළඟ මාසෙ 2000ව තියෙන්නේ කීයද? 2000ව 1යි තියෙන්නේ. මාසෙන් මාසෙ බැලුවොත් 2000ව නේද මේ හැමතැනම තිබිලා තියෙන්නේ. එහෙනම් මෙතන උනේ 2000ව 6කට 102 බැලුවා. මෙතන උනේ 2000ව 5කට 102 බැලුවා. මෙතන උනේ 2000ව 4. එහෙම බැලුවොත් පුතේ 2000කට පොලිය බලලා ඒක 6න් ගුණ කළා වගේ නේද මේක නිකන්. 6 අමතක කරන්නකො. 2000කට පොලිය බැලුවා. එතකොට 2000ව 6කට පොලිය. මෙතන තිබුණේ 2000ව 6කට පොලිය. එහෙනම් ඒ වගේව 6ක් එන්න ඕනේ. 2000ව 5කට පොලියද මෙතන එන්න ඕනේ. මම 1 2000කට පොලිය බලලා 2000ව 5කට බලන්න එක 5න් ගුණ කරාම හරිනේ. එහෙනම් මේ හැම එකම මෙතන 4යි මෙතන 3යි මෙතන 2යි මෙතන 1යි. හැබැයි අතුලේ තියෙන දැන් ඔක්කොම 2000ව. එහෙනම් මෙතන 2000ව 6කට පොලිය. මෙතන 2000ව 5කට පොලිය. එහෙම බැලුවොත් 2000කට පොලිය බලලා 6න් ගුණ කරාම මෙතන කියනවා. මෙතනත් ඒකමනේ 2000ව මොනේ තියෙන්නේ මේ 2000ව එකකට පොලිය බලලා පහෙන් ගුණ කරනවා. මෙතන 2000කට පොලිය බලලා පහෙන් ගුණ කරනවා. හතරෙන් ගුණ කරනවා. මෙතන 2000ව දෙකකට පොලිය නේ 2000ව 1කට පොලිය බලලා තුනෙන් ගුණ කරනවා. මෙතන 2000ව කීයකටද 1කට පොලිය බලලා දෙකෙන් ගුණ කරනවා. මෙතන 2000කට පොලිය බලලා එකකින් ගුණ කරනවා. එතකොට එහෙන් බැලුවොත් මේ ඇතුලේ හැමතැනම තියෙන්නේ 2000ව 1කට පොලිය. මෙතන 2000ව 1කට පොලිය. එහෙනම් මේ ටික වෙන වෙනම බලන්න ඕනේ නෑනේ. නේද? මේ ටික වෙන වෙනම බලන්න ඕනේ නෑ. 2000ව 1කට 100ට 2 බැලුවා නේද? ඒක 6න් ගුණ කරාම මෙතන කියනවා 5න් ගුණ කරාම මෙතන කියනවා. ඉතින් ඒක වෙන වෙනම ගුණ කරන්නත් ඕනේ නෑනේ. 6යි 5යි 11යි. 11යි 4යි 15යි. 15යි 3යි 18යි. 18යි 2යි 20යි. 20යි 1යි 21යි. ඇත්තම කිව්වොත් 2000ව 21ක් තියෙනවා. එහෙනම් 1 2000කට පොලිය බල එක 21න් ගුණ කරා නම් පොලිය වෙනව නේද? අන්න බලන්න මාස ගාන 6 වුණාට හරිද? අර මාසෙන් මාසෙ පොලිය හැදෙන සිස්ටම් එක බැලුවොත් 2000ව 21ක් තියෙනවා. අපි පොලිය ගෙවන්නේ 2000ව 6යි. ණය කියන්නේ 2000ව 6කින් තමයි ණය ගෙවන්නේ. ඒ වුණාම අර පොලිය හැදෙන යාන්ත්‍රණය ඇතුලේ 2000ව 21කට මාසික පොලිය හැදෙනවා. ඒතර අවාසියක් එහෙම වෙනවා 2020ක් වුවම ඔයාලා හිතයි
ඉතින් සර් ණයට ගත්තේ 2000 ඒවා 6යි නේ. ඒතකොට 2000 21ක් පොල්ලිය දුවාම එන අස නැහැ නේ. එතන අසාධාරණ එතන එන සාධාරණයක් වෙන්නේ. ඒ අපි ඒ කියන්නේ බාණ්ඩ ගෙවන්න ගන්න එක්කෙනාට ඒක මාර චාන්ස් එකක්. හරිද? ඇයි එහෙම වෙන්නේ? මම මේ කියන්නේ පුතේ 2000 ඒවා 6කට මාස 6කට පොලියක් නෙවෙයිනේ. 2000 ඒවා 6කට එක මාසයක පොලිය තමයි අතර තිබ්බේ. මෙතන තිබ්බේ මාස 2000 ඒවා 5කට එක මාසයක පොලිය. ඒකයි මේ මේ අර මාසික පොලිය බලනින් තමයි 2000 ඒවා 21ක් ආවේ. එනම් මතක තියාගන්න රත්තරම් පුතේ. හරිද? මේ ආන්ත්‍රණිය ඇස්සේ. මෙන්න මේ මේ කතාව මට මේ 21 කියන කතාවටයි එන්න ඕනි උනේ. දැන් මේ රටාව ඔයාලා දැක්කනේ. කතාව හොඳට මතකයිනේ. පළවෙනි මාසේ 12000කට පොලිය හැදුවේ. දෙවනි මාසේ 10000කට. එහෙම ගත්තොත් පළවෙනි මාසේ 2000 ඒවා 6කට. ඊළඟ මාසේ 2000 ඒවා 5කට. ඉතින් හැමතැනම 2000 ඒවා තියෙනවා නම් ආයේ වෙන වෙනම හදන්න ඕනේ නැහනේ. ඔක්කොම 2000 ඒවා 21යි ඔය කියන විදිහට තිබ්බේ. එහෙනම් මේ ගානේ හැටියෙන් නම් 2000 ඒවා 21කට තමයි පොලිය බලන්න ඕනේ. 1200කට පොලිය බලනවා 102 බලලා ඒක 21කින් ගුණ කරා නම් අර මුළු පොලිය එනවා. එහෙනම් එතකොට ඔයා මතක තියාගන්න මේ හීනවන ශේෂක මේ ගණන් වල 1200කට පොලිය බලලා. ඒ කියන්නේ මේ 2000ක් තියෙනවානේ. මෙන්න මේ 1200කට පොලිය හොයාගෙන ඒක ගුණ කරන්න ඕනි මාස 6 නම් 6න් නෙවෙයි 21. මේ 21 හොයාගන්න ක්‍රමයක් මම කියලා දෙන්නම්. මේකේ 6 ඉඳන් 21 ආවේ. 6 5 4 3 2 1 කියලා. මෙතන මාස රත්ති බලන් ඉන්නේ. අටක් තිය බලන් ඉන්නේ 8 7 6 5 මෙම අඩුවේ යන්නේ. ඒතොර එතනෙන් උත්තරේ 21 නේ. එතන නේ වෙන එක. මාස ගාන අනුම තමයි මේ 21 වෙනස් වෙන්නේ. හරිද? එහෙනම් මම පුතාලා මෙන්න මේ කතාවෙන් ඔළුවට දාගන්න ඕනි මෙච්චරයි. හරිද? දැන් අපි යන්නේ මේ 12000ට පොලිය හොයන්න. ඒ පොලිය සාමාන්‍ය විදියට නෙවෙයි හීනවන ශේෂකම යන්නේ ටිකක් අමුතු එකක්. හරිද? ඒකෙදි වෙන්නේ එන්න එන්න ණය මුදල අඩු වෙනවා. නේද? ණය මුදල අඩු වෙනින් තමයි මේ 2021ක් ආවේ. අතර මන්ද මේ 2021කට පොලිය බලලා පෙන්වන්නම් හරිද 12000ට මාස 6කට පොලිය බැලුවොත් ඊට වඩා ලොකු අඩු මුදලක් තමයි මෙතනින් එන්නේ තේරුණාද මේ බලන්නකෝ හරි මේ බලන්න හරි 1200කට පොලිය හොයමු 2000කට පොලිය හොයමු 102යි නේද 2000කට පොලිය බලනවා 102යි හැබැයි මේ මාසෙකට මේ 102 මාසික මාසෙකට තමයි මේ 2000කට පොලිය බලන්නේ බිංදු දෙකට බිංදු දෙකක් ලැබුණා වරක් 20 40යි මෙතනින් එන්නේ රුපියල් 40යි එක මාස ඒ කියන්නේ 1200කට පොලිය එන්නේ මෙහෙම බැලුවොත් මේ 2000ට 102 බලනවානේ මාසෙට 102යි එහෙනම් 2000ට 102 බලනවා බිඳ දෙකට බිඳ දෙක කරන ඉතින් රුපියල් 40යි එතන 2000කට පොලිය 40යි එන්නේ ඒ වගේ 21ක් මේක 20කින් ගුණ කරමු බලන්න 38යි බිඳ රුපියල් 840ක් එන්නේ පුතේ මේක මෙන් බැලුවොත් අපි නිකම්ම 12000ට පොලිය බලමු 12000ට පොලිය බලනවා 100ට 24ක් නැත්තම් මාසකට නම් 100ට 2යි මාස 6ක් නිසා ඒක 6ක් ගුණ කරලා බලන්න 12000යි නම් ණය මුදල 12000ට මාසයකට පොලිය හොයමු 12000ට මාසික පොලිය 102යි. ඒ වගේම 6ක් බලන්න. ඒ වගේම 6ක්. මොකද වෙන්නේ? බිඳකට බිඳු 2යි නේද? මෙතනින් එනවා 6 වලත් දෙක 12යි 12 වලත් 12 144යි බිඳුවයි. රුපියල් 1440. දැන් මෙතන ආවේ 840යි. නිකම්ම පොලිය බලුවා නම් ලොකු පොලියක් එන්නේ අර. එහෙනම් එතන පොඩ්ඩක් හිතන්න මේක 21 ආවයි කියලා එහෙම ලොකු පොලියක් එන්නේ නැහැ. 21 එන්නේ මේ අර 2000 කතන්දර ගොඩක් තිබුණා මෙතන ඒකයි. එහෙනම් හොඳට මතක තියාගන්න මේ කෙටි ක්‍රමයේ දැන් කෙටි ක්‍රමයේ කියලා දෙන්නයි හදන්නේ. එහෙනම් අපි කෙටි ක්‍රමයෙන් යන්නේ මොකද්ද? 1200යි නේ මේක මාසෙකට ගෙවන්නේ. අන්න ඒ 2000කට මාසික පොලිය හොයලා ඒක 21කින් ගුණ කරා නම් මුළු පොලිය එනවා. මේ 21 කියන එක මොකද්ද කියලා මම කියලා දෙන්නම් ඊට පස්සේ. හරිද? right. එහෙනම් මම ඊළඟට හොයනවා මාසකට ගෙවන්න අය මුදලේ කොට 2000යි කියලා හෙව්වනේ. එතනින් පස්සේ අපි හොයන්නේ මාස ඒකකයකට පොලිය මොකද්ද මේ වචනේ මාස ඒකකයක් කියලා කිව්වේ ඇයි මේකේ මාස 6යි හැබැයි අර 2000 කතන්දර 21ක් තිබ්බනේ අන්න මාස ඒකකයකට පොලිය කියන්නේ අර 2000 කෑල්ලකට කියන එක මේ 2000යි ඒ 2000 ලොකු වෙනසක් තියෙනවා මේ 2000 නම් තියෙන ණය මුදලට තියෙන 2000 ඒවා 6යිනේ 12000යිනේ හැබැයි මෙතන 2000 කෑලි ගොඩයි මෙතනම 2000 ඒවා 6ක් තිබ්බා මෙතන 2000 ඒවා 5ක් තිබ්බා එහෙන් බැලුවොත් මෙතන 2000 කෑල්ලයි මේ 2000 කෑල්ලයි කියන්නේ දෙකක් ඒ අදහස වෙනස්. ඒකයි මේ 2000ට කියන්නේ මාස කතාවක්. හරිද? මේ 2000ට කියන්නේ මොකද්ද පුතේ? මාස ඒකකයකට පොලිය කියලා. හරිද? එකම ඉලක්කම ඒ උනාට අදහස වෙනස් පොඩ්ඩක් ඈ. එහෙනම් මාස ඒකකයකට පොලිය හොයන්නේ කොහොමද? 2000ට බලනවා 100ට කියද්ද පුතේ? 102ක්. එහෙම නැත්තම් මේක මෙහෙම කරන්න ඕනේ නැහැ. කෙලින්ම 100ට 24ෙන් ගුණ කළා ආය 12න් එකෙන් ගුණ කරන්න. එතකොට මාසික වෙනවනේ කතාව. එහෙම තමයි ලේසි. එතකොට අරගෙන තොන්න නැත්නම් මතක තියාගන්න වෙනවනේ. හරි. එහෙනම් එක මාසයක ඒ 2000 කෑල්ලකට පොලිය හොයනවා. අපි ඒක කියන්නේ මාස ඒකකයකට පොලිය කියලා.
නේද එහෙනම් 2000 2024 න් ගුණ කරලා මාසික පුලිය නිසා 12 න් එකරම් ගුණ කරන්න ඕනේ හරිද 12ට 12 1යි 24ට 12 වත් 2යි බිඳු 2ට බිඳු 2යි 20 ඒවා දෙකක් වෙන අර හිවෙ දෙන රුපියල් 40 එනවනේ ඔන්න එක මාසික රුපියල් 40යි ඊට පස්සේ මොකද්ද හොයාගන්න ඕනේ මාස ඒකකයකට පොලිය 40යි එහෙනම් 2000 කෑල්ලකට පොලිය 40යි 2000 කෑල්ල කීයක් තිබ්බද 2000 කෑල්ල අර කිමිදුර 21ක් තිබ්බ නේද අන්න ඒකට කියන්නේ මාස ඒකට තමයි කියන්නේ මාස ඒකක ගණන කියලා මාස ඒකක ගණන 21යි මේ ගාන හැටියට නම් ඒක හොයන ක්‍රමයක් කියලා දෙන්න ඒතර මාස ගාන 6 වුණාට මාස ඒකක ගණන 21යි ඒ වචනේ තේරුම දැක්කද වෙනස් වචනේ මෙතන මාස ගණන 6යි හැබැයි මාස ඒකක ගණන 21යි අන්නේ එක මාස ඒකකයකට පොලිය 40යි ඒක අර අතන විච යාන්ත්‍රණ එක 2000 කෑල්ලකට පොලිය 40යි 2000 කෑල්ල තිබ්බා 21ක් පළවෙනි එකේ 2000 කෑලි 6යි ඊළඟ එකේ 2000 කෑලි 5යි ඔහොම ඔහොම ගිහිල්ලා 2000 කෑලි 21ක් තිබ්බා ඒතර එන්නේ වචන දෙකේ තේරුමයි මට මෙච්චර වෙලා මේ කියලා දෙන්න ඕනේ උනේ කෙටි ක්‍රමයට යද්දි මම පුතේ ඒ වචන දෙකේ තේරුම පුතේ හරියටම පුළුවන් වෙන්න ඕනේ මම මේකට වෙන ගුරුවරෙක්ට වඩා පොඩි වෙලාවක් ගනි හේතුව මේ වගන්ති ටික විතරයි ගොඩක් ගුරුවරයෝ ඔයාලට උගන්වන්නේ එහෙම උගන්වන ඔයාලට කිසිම අවබෝධයක් නැහැ ඔයා බලනවා ආ පුදුමයි මාස ගාන 6යි හැබැයි අතන 21කින් ගුණ කරලා ඒ මොන කුමුහරපයක්ද කියලා ඔයාලා හිතනවා ඒකයි රත්තරන් පුතේ මම ඒක පැහැදිලිව කියලා දෙන්නේ මොකද්ද මේ වෙනස ඒකට ටිකක් වෙලා ගියාට මේක ඔළුවට හරියට දාගත්තොත් මෙන්න මේ වෙනස ඔළුවට දාගත්තොත් ඔයාලට පොඩේ යන්න පුළුවන් තේරුණාද ඔකට ඒ කියන දේ ඔයාලට තේරුණා නේද මැජික් එකක් නෙමෙයි මෙතන මේ අර යාන්ත්‍රණයේදී පළවෙනි මාසේ 12000යි ඊළඟ මාසේ 10000යි ඊළඟ මාසේ 8000යි ඒ කියන්නේ 12000 කියන්නේ 2000 ඒවා 6ක් ඒ මාසෙට මෙතන 2000 ඒවා 5ක් ඒතර ඔයාලට දෙනවා 2000 ඒවා ගොඩක් තිබ්බ පොලිය හැදෙන්න ඒකයි මේ මාස එක කියලා එකක් බී උනේ 2000 ඒවා ගොඩක් තියෙනවා මාස 6 වුණාට 10 මුදල 2000 ඒවා 6ක් වුණාට පොලිය හැදෙන 2000 ඒවා ගොඩක් තිබ්බා නේද එහෙම කියලා ගොඩක් පොලිය හැදෙන්නේ නැහැ ඒක අර මාසික පොලියක් නේද චූටි පොලියක් එනම් මාසෙක ගන්න 21යි. එහෙනම් දැන් මුළු පොලිය හොයාගන්න පුළුවන් ඔන්න. මුළු පොලිය හොයාගන්න මම මොකද කරනවා කිව්වේ? එක මාසයක ගිය පොලිය 40යි. ඒක ගුණ කරනවා මාසෙක ගන්න 21කින්. රුපියල් 840ක් ආවේ එහෙමයි. ඔන්න මුළු පොලිය හෙව්වට පස්සේ මේ ගානේ ගේමක් නැහැ. රයිට් එහෙනම් රත්තරන් පුතේ පොලිය හොයන විදිය තමයි ඔන්න මම කියලා දුන්නේ මම පුතාලට කොහොමද පොලිය හොයන්නේ? ඈ? කොහොමද වන්නේ? ණය මුදල හොයන්න. එතන මාසකට කියවන ණය මුදල හොයන්න එක 6ෙන් බෙදන්නේ මොකද මාස 6 නිසා 12000කට බෙදෙනවා 2000. එතනින් යහන ගානේ පොඩි කතාවක් වෙනවා වෙන එකක්. මාසයකට පොලිය නෙවෙයි මේ බලන්නේ මාස ඒකකයකට පොලිය. අර 2000 කෑල්ලකට පොලිය. එහෙනම් 2000 ගත්තා 24 න් ගුණ කරා මාසික කරන් 12 න් එකෙන් ගුණ කරා. සුළු කරාම එනවා මාස ඒකකයකට 40. ඊළඟට මේ 40 ගුණ කරන්න ඕනි මාස ඒකක ගණනින්. අපි දන්නවා 21යි කියලා. මේක හොයන්නේ කොහොමද කියලා දැන් කියන්න. එහෙනම් 40 21 න් ගුණ කරා නම් 840 එනවා. නේද? එනන්ද මාසික ගණවන්න සූත්‍රයක් තියෙනවා එන් බෙදීම දෙක වාරයක් එන් දන එක මේ සූත්‍රය හැදුණු විදිහ මම කියන්නම් මෙතන තිබුණේ 6 දන 5 දන 4 දන 3 දන 2 දන 1 කියලා නේද 21 ආවේ මේක සමාන්තර ශ්‍රේණියක් පුතේ මේ නේ එකින් එක අඩු වෙවි යනවා හරි එකතු වෙවි යනවා නම් හරි මේක සමාන්තර ශ්‍රේණියන්නේ සමාන්තර ශ්‍රේණික පද ගණන එකතු වෙන සූත්‍රය මොකද්ද Sn සමාන එන් බෙදීම දෙක වාරයක් 2 ඊ දන එන් එක වාරයක් b කියලා දිග එකක් තියෙනවා තව එකක් තියෙනවා sn සමාන n බෙදීම දෙක වාරයක් a දන l කියලා කෙටි එකක් තියෙනවා අන්න ඒක භාවිතා කරලා තමයි මෙන්න මේ කෙටි ක්‍රමය හොයාගෙන තියෙන්නේ හොඳේ ඒක ඉතින් මෙතන දිගට කියන්න ඕනේ නැහැ අර මේ පද ටිකේ එකතුව ගන්න සූට් එක sn සූට් එක තමයි මේ කෑල්ල ඇවිල්ලා තියෙන්නේ ඒක අපි ලේසියෙන් හදාගෙන තිනවා අර a දන l කියන එක අයින් කරලා මේ ගණන් වල a වෙනුවට n කියලා දාගන්න පුළුවන් l වෙනුවට 1 දාගන්න පුළුවන් ඒකයි n බෙදීම දෙක වාරයක් n දන එක කියලා ඇවිල්ලා තියෙන්නේ n කියන්නේ මොකද්ද එන් කියන්නේ මාස ගාන 6යි. එතන මෙතන ඉන්නේ එන් වෙනුවට 6 ඉන්නේ. 6 බෙදීම 2 වාරයක්. මෙතනත් එන් වෙනුවට ඉන්නේ 6. 6 දන 1. ඔයා දන්නවා 6 දෙකට බෙදුවොත් කීයද? 3යි. මෙතන 6යි 1යි එකතු කරාම ඉන්නේ 7යි. මෙතන 3, මෙතන 7. 7 + 3 කීයද? අර 21 එනවා ගන්නනේ. එහෙනම් ඒක ඊළඟට ලොකුවට හදමු. මෙන්න සූත්‍රයෙන් අපිට 21 හොයාගන්න පුළුවන්. ඔන්න මුළු පොලිය ඇහුවා. දැන් වාරික හොයන්න පුළුවන්. දැන් වාරික හොයන්න පුළුවන්. වාරික කියන්නේ මොකද්ද? මෙයා ගෙවන්න තිබුණා 12000. ඒ 12000 ගෙවන්නත් ඕනේ. එකතු කිරීම. මෙයාට පොලිය හැදුණා 840ක්. ඒ පොලිය 840 ගෙවන්නත් ඕනේ. ඔන්න 9යි පොලිය එකතු කරා. එකතු කළා මොකද කරන්නේ?
මේකේ වන්න ඕනේ මුළු මුදල නේද 12000ක් ණය වුණා 800 දෙනා පොඩි හදුනා එයා එතකොට ඔක්කොම ගෙවන්න ඕනේ මෙච්චර ඒක එකපාරට ගෙවන්නේ නැහැ මාස 6න් ගෙවන්නේ නම් මේක 6ට බෙදලා මෙතෙන්දි බෙදන්න 6යි මෙතෙන්දි බෙදන්න 6යි මෙන්න මේ පොලි කතාව විදිහට අර වෙන ආන්දරණයක් වෙනවා එහෙනම් හරිම ලේසි 12840යි 12840යි ඒක 6න් බෙදුවා නම් හරි නේද සමානයි 12ට 6 ඒවා 2යි 8ට 6 ඒවා 1යි 2ක් විතර 24ට 6 ඒවා 4යි 0යි රුපියල් 2140යි अर्थमेना එහෙනම් 40යි මාසයක ගන්න හොයාගත්තා 21යි 40 21කින් ගුණ කළා මුළු පොලිය හොයාගත්තා මුළු පොලිය හම්ුණාට පස්සේ වාරික වෙන්න පුළුවන් 9 12 10යි පොලිය 840යි ඔය කතාව ඔන්න වන් ෂොට් නේද හරි පැහැදිලිව ගණක් කියලා දුන්නා ඔක හදාගන්න අපි තව ගණක් කරමු අපි තව ගණක් කරමු ඉක්මනට ලියාගන්න ලියාගනි වුණා ඉවරයි කියලා මැසේජ් එකක් දාන්න පුතේ කාලය යනවනේ අපරාධනේ ඉක්මනට ලියාගන්න අද හොඳ ගණන් ටිකක් කරමු මේ පොඩි වෙලාවෙ අපිට තියෙන ඉවරද මාය පුතේ අවබෝධයෙන් මේ ගාන හදාගන්න ඕනේ හොඳේ මොකද කොච්චර පඬිත් ළමයි ඉන්නව සමහර අය හිතන අනේ අයිය අච්චර ලොකු ටිකක් කියලා දුන්නේ මේ කෙටියෙන් කෝණම් හරි කියලා කෙටියෙන් කිව්වා නම් පුතේ උඹලට තේරෙන්නේ නැහැ මොකද්ද මේ 40 කතාව මේ 21 මොන මගුලක්ද කියලා තේරෙන්නේ දැන් තේරෙනවා හැමදාම ඔළුවේ තියාගන්න මේ ගණන් වලදී මාස ගාන 6 වුණාට නේද මාස 1ක් ගාන කියලා එකක් අමුතු එකක් හැදුනේ එහෙමයි හරි නේද ඔය පාඩම කලින් වල ඉගෙනගෙන තියෙද නැද්ද මැසේජ් එකක් දාන්න කලින් ඉගෙනගෙන තියෙද නැද්ද ඕක නෑ නේද ආයිගෙනගෙන ඉගෙනගෙන තියන අය මේ මාසෙක ගන්න කතාව කියන කතාව මේ 21 කියන මගුල ඇත්තම හැදුනේ කොහොමද කියලා තේරුමක් අතුව දීපී ඈ අවංකවම කියන්නේ වල තමයි හදනවා ඇති ගන්න හරියට ඒ වුණාට මොකද්ද මේ 21ක් ආවේ කොහෙන්ද මොකද්ද මේ මගුල කියන එක තේරුමක් අතව දෙහිටියේ ඔව් නෑ නේද ඒක තමයි නේද සමහර ගුරුරු ඉන්නවා උගන්නන්නත් තියෙනවා නැත්නම් නෑ ඕනි තරම් ඉන්නවා හොඳේ ඒත් බහුතරයක් ගුරුරු ඔක නිකන් ඩිපල්ලෙන් කරන්නේ කටපාඩම් කරනවා ඒකට තේරුමක් නෑ හරිද අපි තව කාලයක් කරමු මම කෙටියෙන් දෙන්නම් වගන්ති ගොඩක් ලොකු ලියන්න නැතුව හරිද දැන් ඔයාලා දන්නවනේ මේ පාඩමේ හදන ඉඳලා කෙටියෙන් දෙන්නම් මම රුපියල් 40000ක් වටින භාණ්ඩයක් කෙටියෙන් දෙන්නම් හොඳේ භාණ්ඩයක් හරිද මුලින් රුපියල්
वार्षिक वारिक दहाय नय मुदल नय मुदल नय मुदल न्याय मुद्रे कथा न्याय मुद्र क्या हतलिदा हार दिन हतलिदाई हार दर मसकट गेवन नय मुदल गेवन नय मुदले कोटस मसकट को वारिक दहा मासिक वारिक मासिक वारिक दहा मास दहांदासंदासय दावा संपूर्ण मुदल मासिक तुंदास मेघा अरगाने वाले दहाँ तुंदास मट भूताल तेरूंगा तुंदास दहाय दहा मासिक वार्षिक दुनो मासिक बिंदु देखा बिंदु देखा එක 3600 කට පොලි 108යි. එහෙමයි කියලා මේක 10 න් නෙමෙයි ගුණ කරන්නේ. ඒක වෙනම කතාවක් නේද? 3600 10ක් ණය මුදල තිබ්බට පොලිය හැදෙන 3600 ඊට වැඩි අපි කට කියන්නේ මොකක් කියලාද? මාස ඒකක ගණන කියලා ඒකට කියන්නේ. ඒක වෙන දුරට මොකද n බෙදීම දෙක වාරයක් n ධන 1. එහෙනම් මේක විදිහට n කියන්නේ මාස ගණන කියලා 10යි. 10 බෙදීම දෙක වාරයක් උදේ 10 ධන 1. पनास्पहा पास्वर हतरी बिंदु हर कदरी पसर बिंदु बिंदु हर हतर आई पसर पंदास नमसी हतली पंदास नमसी हतली वारिके वारिके वारिक नायत
ඔක්කොම 36000ක් ණයයි මේ ආකාරයට 3600 කියලා ගන්න බෑ නේද මේ මාසික ණය මුළු ණය මුදල ගන්න 3600ක් නෙමෙයි 36000. ඊට පොඩි හදනවා කියද්ද 5940. ඊට පස්සේ නා ගිවන්න දෙන ඔක්කොම ටික සමානව 10කට බෙදෙනවා. මාස 10 නේ ගිවන්න. උඩ එනවා මේ දේ එකතු කරාම 0යි 4යි 9යි 4194 වාරික කීයක් ගෙවන්න වෙනවද අතරම් පුතේ 4194ක් ගෙවන්න වෙනවා. පැහැදිලි නේද රයිට් හදාගන්න. ඔබ ගන්න හදාගන්න. අවබෝධයක් එන්නේ නැති කියලා මම හිතනවා. හරි ඇත නේද වෙලාව පළවෙනි ගානක් දෙන්න හදලා උත්තරේ දානවද මට එනවා හරි අපිට දැන් මේ වෙලාවේ තියෙන අපි මේ පාඩම හරි ලේසි අර කතාව තේරුම් ගන්න කරන්න ඕනේ පුතේ නැත්නම් ඇත්තටම අවබෝධයක් වෙන්නේ නැහැ නේද අර මුළු පොලිය හොයද්දී අර එක මාසයකක පොලිය හොයලාගෙන 3600ක පොලිය වල එක ගුණ කරන්න ඕනේ මාස කාලෙන් නෙවෙයි මාසික ගණන් කියන එක හොඳට තේරෙන්න ඕනේ ඒක උනේ ඇයි ඒ මාස ගාන 10 වුණාට මාසෙක 55ක් ආවි කොහොමද? ඇයි මාසෙක 1 ගානක් කියලා එක වැඩි උනේ? මාස ගාන 10 තියද්දි ඇයි මාසෙක 1 ගාන වැඩි උනේ නේද? ඒ වැඩි වෙන්නේ හේතුව මොකද්ද කියන එක දැන් පුතාලට තේරෙනවා. රයිට්? මෙන්න ගානක් රුපියල් 80000ක් වටින ශීතකරණයක්.
හිතකරණයක් මුලින් රුපියල් 8000ක් ගෙවක් මුලින් රුපියල් 8000ක් ගෙවක් ඉතිරිය 112ක වාර්ෂික කුලි අනුපාතිකයක් යටතේ वार्षिक पोली अनुपात के मासिक वारिक विसकिन केवीमत लबागानी मासिक वारिक विसकिन केवल लबागानी वारिक यक शीतकरण इतरीय सीर दुलाहक वार्षिक पोली अनुपातिया कहते मासिक वारिक विस्सकिंग गेम लबागनी वारिक यक वटिना कम स्वयं है होयर उत्तर दान अतरम पुति डग्गल मिनित तु रखा दर दिन ना हदर दान डग्गल वो उत्तर या
උත්තරයක් නැත්නම්මයි පුතාලා ගාව කාගේවත් ඔය එක්කෙනෙක් කරේ දාන්න හරි උත්තරේ හදලා බලලා තේරුණාද බලන්න පාඩම මන්ටද තා චූටි වෙලාවයි තියෙන්නේ මිනිත්තු 10ක් වගේ ඉක්මන් කරන්න එකෙනෙක් දානවා 10980යි කියලා දාලා තිනවා පාරිකේ බලමු ඊට වඩා අඩු එකක් නේ දෙන්න ඕනේ අනේ පුතේ හැමෝම උත්තරයක් දාන්න ඉතින් නේද නැත්නම් තේරුමක් නැහැ නු ගන්න ඔපේකට ඔයාලා දාන්න නැත්නම් උත්තරය හැමෝම දාන්න බලන්න උත්තරය මාසකරගෙන නෑ මුදල හොයන්නේ කොහමද මේ මුරු නෑ මුදල 72000 බෙදන්න ඕනි මාස ගන්න මාසික වාරික කීයද 20 කින් කියවනේ නම් මේක 20ෙන් බෙදන්න ඕනි බිංදුවට බිංදුවක් කැපිය හැකි උත්තර එනවා රුපියල් වලින් 7202 කට බෙදුවොත් 3600යි 7202 කට බෙදන්න බෑ 3600යි අපර මාසයකට පොලි හොයන්නේ කොහමද මේ 3600 තමයි පොලි බලන්නේ वार्षिक बिंदु उत्तरे बिंदु बिंदु हतर देखिए दहना देखिए नमे आई दहाटाई पहल पहल देखिए हताई दहतर आई दास देखिए वारिक रुपया तुंदास मित्र तुंदास नमसी अत्ता तेन कुत्रे दार तुंदास नमसी अत्ता
එතකොට තව කවුද ඉන්න බලමු දාලා සඳලි දාලා තියෙනවා වාරිකය හරි දෙන්නේ කරි උත්තරේ ඔන්න දාලා තියෙනවා තෙන්නේ කුයි සඳලි දෙන්න දාලා තියෙනවා හයි පුතේ හයි එහෙනම් ඔන්න ලියාගන්න එකටක් ගාලා ලියාගන්න එකටක් ගාලා අර නේද ඔන්න විදිහට තමයි ඔය ටික කෙරෙන්නේ පුතේ නේද හරි හිනවන ශේෂ ක්‍රමය ඕකට දැන් ඔක අනිත් පැත්තට ගානක් හදන්න තියෙනවා උඩ තව පිටු පහක් වගේ තියෙන අපි එකක් බලමු පුළුවන් නම් කරන්න නේද වෙලා ඇතිනේ මේ ගාන මදි වෙයි උනට අපි තව එකක් දෙමු හරි තොන්න ප්‍රතිශතය දීලා වාරිකය හවුවත් හදන විදිය අපිට තව ගණන් જાතියක් වෙනවා වාරිකය දීලා ප්‍රතිශතය අහන ගණන් අනිත් පැත්තට රයිට් අනිත් පැත්තට එන ගානක් තියෙනවා හරිද රයිට් මම ගානක් දෙනවා දීලා ඒකට අවශ්‍ය දත්ත ටිකක් මම දෙනවා ඔයා මට ගෙදෙද්දි එක හදාගෙන ඇවිල්ලා පෙන්වන්න ඕනි මං හතර විදිය කියනවා මෙතන හොඳයි රයිට් හතර විදිය කියනවා මට උත්තරේ ගෙදෙද්දි හදාගෙන එන්න ඕනි එහෙනම් එක තැනක් කියලා දෙන්න අද කියලා දීපු දේවල් වලින් බලමු ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන්ද කියලා ලියාගන්නකො මෙන්න මේ ගාන රුපියල් 15000ක් වටින බාණ්ඩය වටින විදුලි උපකරණයක් රුපියල් 15000ක් වටින විදුලි උපකරණයක් හරිද රුපියල් 15000ක් වටින විදුලි උපකරණයක් මාත් එකම ලියාගන්න බෝඩ් එකේ පේන්නේ නැති වෙයි හරිද මුලින් රුපියල් 3000ක් ගෙවා इतिरिया रुपियाल देदास एकसिया हथलिया गलीन क्या देदास एकसिया हथलिया गलीन समान मासिक वारिक हाया किन गेवाई රුපියල් 15000ක් වටින විදුලි උපකරණයක් හරිද මුලින් රුපියල් 3000ක් ගෙවාමයි පුතේ ඉතිරිය රුපියල් 2140 බැගින් වූ සමාන මාසික වාරික 6කින් ගෙවයි හීනවන ශේෂ ක්‍රමයේ යටතේ හීනවන ශේෂ ක්‍රමයේ යටතේ වාර්ෂික पुली अनुपातिक सोयान्न वार्षिक पुली अनुपातिक सोयान्न अरे तो मेन्ना दें आरा दीप एक अनित पैसा टाला पे මසකට ගෙවන ණය මුදලේ කොටස හොයනවා ඒකත් පුළුවන් නෑනේ කොහොමද වන්නේ ඒකත් ඈ මාසක කරන ණය මුදලේ කොටස හොයන්න කොහොමද මුළු ණය මුදල එනවනේ ගාන මේක නම් 15000න් 3000ක් ගියාම 12000යි මුළු ණය මුදලේ 12000 බෙදනවා කියෙන්ද ඈ 12000 බෙදනවා කියෙන්ද මාස 6න් ගෙවන්නේ මේ වාරික 6න් 12000න් බෙදනවා අර ගාන වගේමයි මුළු ටික හැබැයි දෙවැනි අට හරි තුන්වැනි අට එන්නේ ඕක නෙවෙයි
ඊළඟට හොයාගන්න ඕනි අපි දැන් මේකේ පොලිය දැන් අරගේ පොලිය නෙහුවේ මේකේ ඊළඟට පොලිය හොයන්න ඕනි මේකේ පොලිය හොයන්න ප්‍රතිශතයක් නැහැ මේකේ පොලිය හොයන්න වෙන ක්‍රමයක් තියෙනවා හරිද ප්‍රතිශතය නැහැ හැබැයි අර වගේම පොලිය හොයන්න ඕනි මේකේ මොකද පොලිය අනුපාතික කියන්නේ අහන්නේ පොලිය අනුපාතිකයක් ගන්න පොලිය තරම් ඉන්නද පොලිය හොයන්න ක්‍රමයක් කල්පනා කරන්න මොකද්ද හොයන්න පුළුවන් දැන් අපිට මෙහෙම පුළුවන් නේ මුලටික අර විදිහට ඉතිරිය රුපියල් 2140 බැගින් මාසික වාරික 6කින් ගෙවනවා කියලා තියෙනවා. එහෙනම් ඉතිරිය 2140 බැගින් මාසික වාරික 6කින් ගෙවනවා කියලා තියෙනවා. ඒ කියන්නේ 2140 ව 6ක් ගෙවනවා කියලා නේද කියන්නේ. ඒකෙන් ගෙවුව ගාන හොයාගන්න බැරිද අපිට? පුළුවන් නේ. 2140 6ෙන් ගුණ කරාම එයා ගෙවුව ගාන එනවා. ඒතොර යාට ගෙවන්න තියෙන්නේ කීයද? අපි දන්නවා 12000 ගෙවන්න තිබුණේ. 3000 ගෙවුවේ නේද 12000. ඒතකොට ගෙවුව ගාන 12000ට වඩා වැඩි වුණොත් ඒක නෙමෙයිද පොලිය? අන්න එක තමයි පොලිය හොයන ක්‍රමයක් කියනවා එහෙනම් පොලිය හොයන්නේ ඊළඟට හොයාගන්නේ පුතේ මොකද්ද වාරික ලෙස ගෙවු මුදල හොයනවා ඒ කියන්නේ 2140 6ක් බලනවා එතකොට වාරික ලෙස ගෙවු මුදල එනවා ඒක අනිවාර්යෙන් අර ණය මුදලට වඩා ලොකුයි අයි පොලියත් එක්ක තමයි වාරික ගෙවන්නේ නේද අන්න එතකොට අපිට හොයාගන්න පුළුවන් එතනින් මුළු පොලිය හොයාගන්න පුළුවන් කොහොමද මේන උත්තරෙන් අර ණය මුදල අයින් කළා දැම්ම නම් පොලිය එනවා කල්පනා කරලා ගෙලදී හදන්න ඕනේ ඈ ගෙලදී හගන්න අය මතක තනවා වහගත්ත වාරික ලෙස ගෙව්ව එක ඒ කියන්නේ මේ වගේම 6ක් ඒක බලනවා ඒන උත්තරේ අනිවාර්යෙන් වාරික ලෙස ගෙවන්නේ පොලිය ඔක්කොමත් එක්කනේ වාරික ලෙස ගෙවන ගාන ඊට 12000ට වඩා වැඩි වෙයි එතකොට මේ වැඩිපුර ගෙවන එක තමයි මුළු පොලිය වෙන්නේ මුළු පොලිය හොයාගන්නවා එතකොට මේ පොලිය අනුපාතික හොයන නම් මුළු පොලිය තිබිලා හරියන්නේ නැහැ හරිද දැන් අර අපි ඉස්සල ගණන් වල ලැබුවේ අර මාසයකට පොලිය කියලා අර මුලම ගානේ 40 කියලා එකක් පොඩි එකක් හොයාගත්තේ අන්න ඒක හොයාගන්න ඕනේ මුළු පොලිය තියාගෙන හරියන්නේ නැහැ අරක අනිත් පැත්තට දැන් යන්නේ ඒකේ මාසයකකේකට පොලිය හොයාගෙන මාසයක ගාන හොයලා ඒ දෙක ගුණ කරලා මුළු පොලිය හෙවන්නේ දැන් මේක කලින්ම මුළු පොලිය හොයාගත්තා එහෙනම් ඒකේ මාසයකකට පොලිය හොයන්නම් අර මුළු පොලිය බෙදන්න ඕනි පුතේ මාස ඒකක ගණනින් මාස ඒකක ගාන හොයාගන්න ඊට පස්සේ එම් බෙදීම දෙක වලක් එඳන එක සූත්‍රය දාන මාසෙක ගණනවා ගන්න පුළුවන් නේ ඊට පස්සේ මෙන්න මෙයයි මුළු පොලිය මාස එකක් ගානේ බෙදලා මෙන්න මේ දෙන්න බෙදලා අපිට හොයා ගන්න පුළුවන් අර මාස ඒකකයකට පොලිය නේද ඉස්සල හැවෙ මොකද්ද මාස ඒකකයකට පොලිය හොයලා මාස එකක් ගාන හොයලා ඒ දෙන්න ගුණ කළා මුළු පොලිය යුගෙන ඉස්සල කරේ මේකේක අනිත් පැත්ත මුළු පොලිය කලින් හොයා ගන්න පුළුවන් අපිට මෙන්න මේ ක්‍රමෙන් මුළු පොලිය හොයාගත්තාම ඒකෙන් තමයි මාසයකට පොලියන්නේ මාසයකට පොලියයි මාසයක ගානයි ගුණ කළාන පුතේ මුළු පොලිය හෙව්වේ එහෙනම් මුළු පොලිය මාසයක ගානෙන් බෙදුවොත් තමයි මාසයකට පොලිය එන්නේ ඉතින් ඡාන්තනේ අර තිබිච්ච එකම තමයි අනිත් පැත්තට කරන්න ඉන්න හොඳට වගන්තික බලාගන්න මාසයකට පොලිය වෙනවා ඊට පස්සේ පුළුවන් පුතේ මොකද්ද වාර්ෂික පොලි අනුපාතිකය හොයන්න පුළුවන් ඒ කොහොමද යන්නේ මෙන්න මෙහෙම උඩට වාර්ෂික පොලිය අනුපාතික හොයද්දී උඩට දාන්නේ මෙන්න මේ මාස ඒකකයකට පොලිය තමයි උඩට දාන්නේ. ඔන්න එක මතක තියාගන්න ඕන මාස ඒකක යකට පොලිය. හොයන්නේ වාර්ෂික වුණාට උඩට දාන්නේ මොකද්ද මාස ඒකකයකට පොලිය තමයි උඩට දාන්නේ. යටට දාන්නේ මොකද්ද? මෙන්න මේ මාසකට ගෙවන ණය මුදලයි උඩට දැන් මේ මාසික පොලියන්නේ යටට දාන්න ඕනේ මාසික නෑ යටට දාන්නේ මෙන්න මේක මොකද්ද මාසකට ගෙවන ණය මුදල තමයි යටට දාන්නේ ඊට පස්සේ මේක ප්‍රතිශතයක් කරන්න 100ෙන් ගුණ කරනවා පුතේ ඒ විතරක්මදි මේක මාසික කතාව දාලා තියෙන ඉතින් එන්නේ මාසික පොලිය අනුපාතිකය අරක වාර්ෂික කරන්න 12න් ගුණ කරනවා ඉස්සෙල්ල ගානේ කරේ අපි 12න් එකෙන් ගුණ කරානේ වාර්ෂිකක මාසික කරන්න මේ වගේ මේක අනිත් පැත්තට මාසිකක වාර්ෂික කරන්න 12න් ගුණ කරන්න ඔන්නම කරා නම් මෙන්න මෙතනින් වාර්ෂික පොලිය අනුපාතික කියනවා මෙන්න මේ විදිහට ඉවරයි එහෙනම් දැන් තේරුණාද ඒක කොහොමද ණය මුදල හොයන්න මාසකට ගොන්න ණය මුදල අර විදිහටම හොයනවා මුල දෙක වෙනස් වෙන්නේ නැහැ ඊට පස්සේ වාරික ලෙස ගෙවුව මුදල හොයා ගන්නවා මේ දෙක ගුණ කළා අර ඒකෙන් ණය මුදල අඩු කරා මුළු පොලිය එනවා ඊළඟ සූත්‍රය දාලා මාසයක ගාන හොයාගෙන අර ආපු මුළු පොලියේ මාසයක ගානෙන් බෙදලා මාසයකට පොලිය හොයාගන්න. අන්න දැන් පොලිය අනුපාතික හෙව්ව හැකි නේද?
right මාසයක කියන පොලිය උඩ දානවා මාසකට කියන ණය මුදල යට දානවා මේක 100 න් ගුණ කරලා 12 න් ගුණ කරනවා උත්තරේ 124 එන්න ඕනේ මොකද ඉතින් කොහොමත් මේ මොකද්ද පුතේ අර අපි මුලින්ම කරපු ගානේ අනිත් පැත්ත මම මේ දීලා තියෙනවා අර 15000 3000 හැමමයි වාරික අපිට ආ මේකනේ එහෙනම් මේක උත්තරේ එන්න ඕනේ කියද හරියට හදුවා නම් 124 ඉන්න බලන්න 124 ලස්සන් දෙනවාද කියලා right ඔන්නක තමයි අපේ කතාව එහෙනම් ඈ right එහෙනම් ඔන්න රත්තරන් පුතේ අදත් අපේ කාලෙන් අපි උපරිම ප්‍රයෝජනයක් ගත්තා මේක හදලා නේද මට අනිවාර්යෙන් පිළිතුරක් නේද එවන්න ඕනි right ඒකට මගේ නම්බරේ ගොඩක් නැහැ මොමත් එ නේද මැසේජ් එකක් දාන්න දාදි පුතේ අය ලර්නින් කොලෙජ් එකේ ළමයි කියලා දාන්න නැත්නම් මට අනිත් ළමයි මැසේජ් එවනවා මට ඔයාලගේ උත්තර පැටලෙයි එහෙම වුණොත් මැසේජ් එකක් දාලා තියන්න එහෙනම් අය ලර්නින් කොලෙජ් එකෙන් කියලා right මේ උත්තරේ හදලා ලස්සනට ෆොටෝ එකක් ගහලා එවන්න उत्तर आयतने मट लभन सरस उत्तर अनिवार्य मट उत्तर लभन सरस कुमारी वाले आयत नंबर तीन एक मेसेज मट उत्तर मगे नंबर तीन एक आयतने मगे नंबर इलेगन मेसेज कमी दिखा ओन दिखा मट उत्तर कुमारी हर ऐना हेमोटन बुस्तर नाई